चक्रवालेषु अत्रा गच्छन्तु देवता सन्दमं मुनिराजस्य सुनन्तु सङ्गमोक्षदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स यं किञ्चि वित्तं हिदवाहुरं वा सङ्गेषु वायं रत्नं प्रणीतम् ननु समं अन्ते तथागतेन इदम्पि बुन्दे रत्नं फणीतं एतेन सञ्चेन सुवन्ति होतु अपि गरु पूजनीय උත්පිටියේ සමිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ කඳුබෝඩ සුමේද ස්වාමීන් වහන්සේ ගෙන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි අද සවස ධර්ම දේශනාව කරන්නට පුළුවන් නම් හොඳයි යනුවෙන් අපේ සමිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ සුමේද ස්වාමීන් වහන්සේගෙන් මට ආරාධනාවක් ලැබුණා. ධර්ම දානය කිරීමට අවස්ථාවක් ලැබීම ගැන ලැබීම නිසා එය ප්‍රතික්ෂේප කිරීම සුදුසු නැහැ නේද කියන අදහසත් ඇති කරගෙන මේ අද ධර්ම දේශනාව කරන්නට ඉදිරිපත් වුණා. මුලින් සඳහන් කළ ගාථා රත්නය පින්නතුන්ලාට අමුතුවෙන් නුපුරුදු ගාථා ධර්මයක් නොවේ. රතන සූත්‍රය මේ පින්වත් හැමෝම දන්න නිතර දෙවේ සජ්ජායනා කරන සූත්‍ර දේශනාව. මේ දේශනාව පිළිබඳව අපේ සමිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ බොහෝ විස්තර දක්වා තිබෙනවා නිධාන කතා ආදිය. එම නිසා මේ අවස්ථාවේදී කතා කරන්නට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ගාථාව මාතෘකා කළේ පින්වතුනි බුදුගුණ ප්‍රතිසංයුක්ත ධර්ම දේශනාවක් කිරීම පිණිසයි. බුදුගුණ ප්‍රතිසංයුක්ත ධර්ම දේශනාවක් කරන්නට අදහස් කළාම මේ ගාථා රත්නය අපේ හිතට නිරායාසයෙන් ඉදිරිපත් වුණා. බොහෝම බල සම්පන්න ආනුභාව සම්පන්න කෝටි ලක්ෂයක් සක්වල පුරා ආඥා පැතිර පවත්නා ගාථා ධර්මයක් මේ.
මේ ගාථා ධර්මයේ නිතර සජ්ජායනා කරනවා නම් අපේ ජීවිතවලට ආරක්ෂාව සලසා ගැනීමට ඒකම ඇති පිණුතුනි. අයහපත් කර්ම විපාක මගහැරී ගොසින් අමනුෂ්‍ය බිය ආදී යම් දුක් කරදර අකුසල කර්ම විපාකයන්ගේ ඉදිරිපත් වීමට තිබෙන කර්ම විපාක ආදී බොහෝ දුක් කරදර මගහරවා ගැනීමට මේ ගාථා ධර්මයේ ඒ තරමට ආනුභාව සම්පන්නයි, බල සම්පන්නයි. කෝටි ලක්ෂයක් සක්වල. කෝටි ලක්ෂයක් කියන්නේ කෝටියේ ඒව ලක්ෂයක්. මම හිතන්නේ ඒක ඉංග්‍රීසි ට්‍රිලියන් එකක් වගේ. මට හරියට ගාන මතක නැහැ. විශාල ප්‍රමාණයක්. එක සක්වලක් කියන්නේ දැන් බ්‍රහ්ම ලෝක විශ්සයි, ඊළඟට කාම භවයේ දිව්‍ය ලෝක 6යි, මනුෂ්‍ය ලෝකයයි 27යි, ඉන් පසුව නරක තිරිසන් ප්‍රේත අසුර 31යි, 31 භවයක්. මේ අවීචී පටන් භවාග්‍රය දක්වා ප්‍රමාණය විශාල ප්‍රදේශයක් එක සක්වලක් හැටියට ගැනෙන. බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝකය, තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය, අපාය, ඊළඟට අසුර ලෝකය. ඉතින් මෙවැනි සක්වලවල් කෝටි ලක්ෂයක ආඥා බල පිහිටුවා වදාරමින් තමයි මේ රතන සූත්‍රයේ දේශනා කළේ. පින්නතුන්ල දන්න මේ ගාථා ධර්මයේ තේරුමත් මේ පින්නතුන්ල දන්නවා ඇති. යං කිංචි විත්තං ඉදවා හුරං, යම් කිසි වටිනා උතුම් දෙයක් මේ ලෝකයෙහි හෝ වෙනත් ලෝකයක, දෙව්ලෝ, බඹලෝ ආදී ප්‍රදේශවල ලෝකවල ඇත්තේ නම්, යං කිංචි විත්තං ඉදවා හුරං සග්ගේසු වා යං රතනං පනීතං, යම්කිසි උතුම් වටිනා වස්තුවක් මේලොව හෝ පරලොව හෝ ස්වර්ගයේ හෝ තිබේ නම්, ඇත්තේ නම්, නෝ සමං අත්ථේ තථාගතේන, තථාගත බුදුරජාණන් වහන්සේ හා සමාන උතුම් වස්තුවක් මේ තුන් ලෝක තලයේ ඇත්තේ නැහැ. ඉදම්පි බුද්ධේ රතනං පනීතං, මෙයන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පවතින උතුම් වූ ශ්‍රේෂ්ඨ වූ ගුණයක්, ස්වභාවයක්. ඒතේන සච්චේන සුවත්තුරෝ, මේ සත්‍ය වචනයේ බලයෙන් ඔබට යහපතක් වේවා කියන එකයි ගාථාවේ තේරුම. දැන් මේ ගාථාව ඉදිරිපත් කළේ බුදු ගුණ කතා කරන්නටයි. බුදුරජාණන් වහන්සේගේ ගුණ, බුදුගුණ කියන්නේ පින්නතිනවා පුදුම දෙයක්. බුදුගුණ සිහිපත් කරන හිත සර්වඥ ධාතු නිධාන කළ චෛත්‍යයක් වගේ කියන. නිතර බුදුගුණ සිහිපත් කරමින් අපිට ජීවත් වෙන්නට පුළුවන් නම් අපේ ජීවිතයේ චෛත්‍යයක් වගේ, සර්වඥ ධාතුන් වහන්සේලා නිධාන කළ චෛත්‍යයක් වගේ. දැන් අපි චෛත්‍යයකට වඳින්නේ ඇයි? ඒ ධාතුන් වහන්සේලා බුදු ගුණවලින් සකස් වුණ බුද්ධ ශරීරයෙහි කොටස් ධාතුන් වහන්සේලා. ඒවා තැන්පත් කරන, නිධාන කරන චෛත්‍යයක් බැඳලා, එහෙම නැතිනම් විහාරස්ථාන තබාගෙන අපි වඳිනවා පුදුම. ඉතින් ඔය විදිහට ඒ බුදු ගුණ නිතර අපේ සිත් සතන් තුළ තබාගෙන රඳවාගෙන, මට බුදුරජාණන් වහන්සේ හැර වෙන සරණක් පිහිටක් නැහැ කියන මේ අවංක අද පතුලෙන්ම නැගෙන පිළිගැනීම විශ්වාසය ඇති කරගෙන, ඉපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදු,
అనుత్తరో పురిష ధమ్మ సారథి సత్తా దేవ మనుష్యానాం బుద్ధో భగవా. మే విధియట దవస పురావచ అవధివును తన్ పట నిందట అనతురు ఇడ లభిన సేమ అవస్థావకమ అపిట హితన్నట బులు అన్నం పిన్నతుని ఏతరం వాసనావ తవత్ ఎత్తే నహకి అన్నట బులు. మే సంసార గమనే ఇపదమిన్ మెరమిన్ జీవితేన్ జీవితేట మారువమిన్ అపి ఆవ. మే పెమిని గమనే గెవు జీవిత కియా నిమకల నుహకి అపిట బుద్ధు కెనెక్ సమువెన్నట బుద్ధ కియన వచనే అసన్నట వత్ లభిన పిండుతుని బోహోమ కలాతురకి. బుధువరుంగే పాలవిమి తామత్మ దుర్లభాయి. ఇదిం అద అపిట ఇతా ఉతుం వచిన అవస్థావత్ వాసనావత్ లభిల తీయన్. ఏ తమ్మై బుధుగుణ హితాంత అవస్థావ లభిల తీయను. బుధుగుణ భావనావజన్న అవస్థావ లభిల తీయను. మం బహో విచ హెమోటమ కీనది అర్థమై బుధుగుణ వాడ అంట కీయల కోహమద కరాన్ని హామదురుని కమ ఇతి విరోగాతావ నితర హితాంత ඉතින් සමාරුදවි ඉතින් ඕක හිතල ඇති වැඩේ මොකද්ද ඕක අපි නොදන්න දෙයක්ද ඉතිපිසෝ ගාථාව කියලා සමහර ඇත්තෝ මේක ගණන් ගන්නෑ. බොහෝ දෙනා ඕක ගණන් ගන්නේ නැහැ. හැබැයි සුළු පිරිසක් කියන වචනේ පිළි අරගෙන ඒක දිගට කරගෙන යනවා. සමහර විට එක ස්වාමීන් වහන්සේ නමක් මගේ බොහෝම හිතවත් ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. මම උන්වහන්සේට කිව්ව බුදුගුණ වඩන්න. උන්වහන්සේ බුදු ගුණ වඩාගෙන බොහොම හොඳින් සතුටින් සැනසිල්ලෙන් දවසට ඉතිපිසෝ ගාථාව 3000 2000 2500 වාගේ කරගෙන ගියා. දියුණු වුණා බොහොම. ඒ අතරතුර තවත් භාවනා කටයුතු පිළිබඳ බොහොම දැනුමක් ඇති ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැහුණාම කොහොමද භාවනා කරේ මම බුදු ගුණ වදිනවා අපේ හාමුදුරුවනේ කිව්වා. මානේ බුදු ගුණ වල නිවන් දකින්න බැහැ, ඕකෙන් ඇති වැඩක් නෑයි කිව්වා. පින්නතුනේ කවුරු හරි එහෙම කිව්වොත් බුදු ගුණ වල නිවන් දකින්න බෑ, බුදු ගුණ වඩන්න එපා කියලා පුළුවන් තරම් වේගයෙන් දුවන්න, ඒ පළාතකවත් ඉන්න. බුදුගුණ වඩන්න එපා කියන කෙනෙක් කවදාවත් බුදුරජාණන් වහන්සේ දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිළිබඳ පැහැදිලි ශ්‍රද්ධාවක් ඇත්තේ නැහැ. බුදුගුණ පින්නතුනි රහත් වීම ද බුදුගුණ භාවනා කිරීමෙන් රහත් වෙන්න පුළුවන්. රහත් වෙන්නත් පුළුවන්. ආනිසංස අප්‍රමාණ ශ්‍රද්ධාව දියුණු වෙනවා, වීරිය දියුණු වෙනවා, බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති හදවත තුළ ඇතින ප්‍රසාදය අප්‍රමාණයි. සතුටෙන් ප්‍රීතියෙන් සැනසිල්ලෙන් ජීවත් වෙනු. ඕනෑම දුක්ඛරදරයක් වේදනා අපහසුකම් ඇති වෙන බුදු ගුණ සිහිපත් කරන සැනසිල්ලෙන් හිත හදා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පින්නදී බුදුම විදිහ ආත්ම ශක්තියක් ඇති කර ගන්න පුළුවන් ඇති වෙනවා. මේ මුළු තුන් ලෝකයේම සිටින හැමෝම එක පැත්තකට වෙලා ඔබව පහත් කොට සලසකමින් නින්දා කරමින් අපහාස කරමින් ඔබ එක පැත්තකට අයින් කරනවා. හැමෝම අනිත් පැත්තේ ඔබ තනියම. අවංක හදවතින් බුදුරජාණන් වහන්සේ පද තුළ තැන්පත් කරගෙන හිස් මුදුනේ තබාගෙන ඔබ ජීවත් වන්නේ නම් තනිවම නොවැටි හිටගෙන ඉන්නට ඔබට ශක්තිය ලැබෙන ඒක මහ පුදුම දෙයක්. මක් නිසාද? නොත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං.
මට වෙන සරණක් නැහැ, පිහිටක් නැහැ. බුදුරජාණන් වහන්සේමයි මගේ උතුම් සරණ පිහිට. අන්න ඒ අවංක විශ්වාසය වැටහීම මේක අන්ධ විශ්වාසයක් නොවේ පින්නදින මම මේ කියන්නේ. ඒ බුදුගුණ වැඩීම තුළින් තමාගේ හදවත තුළ අවංකවම නිසකවම ඇතිවෙන්නා වූ පිළිගැනීම ශ්‍රද්ධාව. එතකොට බුදුරජාණන් වහන්සේම දේශනා කළානේ, ඒ කේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සංති අපාය. මහා සමය සූත්‍රයේ මට මතක හැටියට යමෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියේ නම් ඒ අය අපායට යන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔය සරණ යනවා කියන්නේ ආවට ගියාට නෙමෙයි, භාගයක් සරණ යන බුදුහාමුදුරුවන් වහන්සේ, එහෙම අනිත් භාගය වෙන වෙන එහෙම නෙමෙයි. මුළු හදවතින් 100%ක් අය වෙන ඉඩක් නෑ වෙන කිසිම කෙනෙකුට. ඒ හද බුදුරජාණන් වහන්සේ මට සරණයි පිහිටයි. මට ඇති එකම සරණ පිහිට බුදුරජාණන් වහන්සේ. එහෙම සරණ ගියා නම් අපායට යන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ මේ දේශනා අද්වජ්ජ වචනා බුද්ධා, බුදුවරුන්ගේ බිඳුණු කැඩුණු වචන නැහැ. අමෝඝ වචනා ජිනා, බුදුවරු හිස් වචන දේශනා කරන්නේ නැහැ. යමක් දේශනා කළා නම් ඒ කිසිවෙකුට වෙනස් කරන්න පුළුවන්කමක් නැමක් නිසාද? අතීත අනාගත වර්තමානයන තුන් කාලය දැකලා දැනගෙනමයි දේශනා කරන්නේ. එවං අචින්තියා බුද්ධා, බුදුවරුන්ගේ ස්වභාවය අචින්තියයි. සිතානිම කළ නොහැකි බුද්ධ ගුණ අචින්තියා, බුදුගුණ සිතානිම කළ නොහැකි. අචින්තියේසු පසන්නානම් විපාකෝ භෝති අචින්තිය. ඒ අචින්තිය වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුන ඇත්තාට අචින්තිය වූ විපාක ලැබෙන. බුද්ධ විෂයෝ භික්කවේ අචින්තයෝ. මානෙනි, මේ බුද්ධ විෂය බුදුරජාණන් වහන්සේ පිළිබඳ පාඩම විස්තර තොරතුරු විෂය සිතානිම කළ නොහැකි. මේ තුන් ලෝක ධාතුවේ පින්වතුනි, බුදුරජාණන් වහන්සේට ඉහළ කෙනෙක් ඇත්තේ නැහැ. අර මුලින් සඳහන් කළ ගාථාවෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේම දේශනා කළ. දෙවියෙක්, මාරයෙක්, බ්‍රහ්මයෙක්, ශ්‍රමණයෙක්, බ්‍රාහ්මණයෙක් කිසිම කෙනෙක් නැහැ. මක් නිසාද? සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්තිඥාන දර්ශනයෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන්, දයාවෙන්, අනුකම්පාවෙන්, ඉවසීමෙන්, නියතමානයෙන්, උපේක්ෂාවෙන්, සාධාරණත්වයෙන්, මේ ආදී යම් තා ගුණ මේ ලෝකේ යහපත් ගුණ ඇත්නම් ඒ සෑම දෙකින්ම සම්පූර්ණ උපරිමයට මිනිස්සෙකුට යා හැකි උපරිම තැනට ගිය ඒ උත්තමයා තමයි බුදුරජාණන් වහන්සේ. පින්නතුන් අහලා ඇතිනේ, ලෝතුරා බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව කල්පනා කළා බුදුරජාණන් වහන්සේගේ නිහතමානී ගුණය. ගුරුවරයෙක් නැතිව ඉන්න එක මට හොඳ මදි. ඒක අඩුපාඩුව. අනන්ත අපරිමාණ කාලයක් තිස්සේ මේ සංසාරයේ ගුරුවරු මුණ ගැසී වැඳ පුදා සත්කාර කොට උපස්ථාන කොට ගුරු භක්තියෙන් කල්ප අසංඛේය ගණන් පැමිණ ලෞතුරා බුදු බවට පත් වෙලා කල්පනා කරනවා, අනේ මට ගුරුවරයෙක් ඇත්නම් හොඳයි. කොහෙද ඉන්නේ බුදු කෙනෙකුට සුදුසු ගුරුවරයෙක් කියලා බැලු. බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතර කිසිම තැනක හිටියේ නැහැ.
ඉතින් බැලූ අතීත ඒ බුදුවරු කොහොමද බුදු ගුරුවරේ හැටියට කවුද තබා ගත්තේ කියලා බැලූ. එතකොට පින්නතුනි අතීත බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගුරු තනතුරේ තබා ගත්තා. පින්නතුන් මේ ගැන අහලා ඇති. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගුරු තනතුරේ තබා ගත්තා. ඒ බුද්ධ චරිතය දන්නා ඔබ පින්වතුන්ලා තේරුම්ගෙන ඇති සමහර විට බුදුරජාණන් වහන්සේගේ ජීවිතය පුරාවටම සෑම කටයුත්තකදීම ධර්ම දේශනා කිරීමේ අසරණයන්ට පිහිටවීමේදී විනය ශික්ෂා පැනවීමේදී මේ සෑම අවස්ථාවකදීම අපේ බුදුරජාණන් වහන්සේ පින්නතුනේ වැඩ සිටියේ ගුරුතුමා ඉදිරියේ තබාගෙනයි. කියන ධර්මයේ ඉදිරියේ තබාගෙනයි. ධර්මයේ ඉදිරියේ තබාගෙන තමයි ගමන් බිමන් වැඩි සෑම කටයුත්තක්ම කළේ. ඒක නිකං අපි අහලා තියෙන විදිහේ නිකං ගුරුවරයෙක් හැටි තබාගත් එහෙම දෙයක් නෙමෙයි. 45 අවුරුද්දක් තුළු මුළුල්ලේ පිරිනිවන් පානා මොහොත දක්වාම මේ බුදුරජාණන් වහන්සේට ගුරුවරයෙක් හිටියා. නිතරම ඉදිරියෙන් තබාගෙන වැඩ සිටියා. මුල් අසුන ලබා දී තිබුණා. ඒ තමයි ධර්මරත්නය. ඉතින් එතනදී ඔය කාරණය ගැන කල්පනා කරනකොට මේ මගේ ජීවිතේ බොහෝ කාලයක් තිස්සේ තිබුණු ප්‍රශ්නයකට උත්තරයකුත් ලැබුණා. පුංචි කාලේ මම ඉතින් කල්පනා කළා දැන් බුදුහාමුදුරුවන්ට වදිනු අපි. චෛත්‍ය බෝධීන් වහන්සේ පිළිම වහන්සේ ඒ ප්‍රශ්නයක් නෑ. අපි වදිනු බුදුහාමුදුරුවන්ට වදිනු. ඊට පස්සේ බුද්ධ රත්නය සංඝ රත්නය අපිට පේන්නේ ඉන්න කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ උත්තමයන් වහන්සේලා. ඉතින් අපිට මට ප්‍රශ්නයක් නෑ. ඉතින් මට කල්පනා වෙන මේ ප්‍රශ්නයක් ඇද දැන් ධර්ම රත්නේ ධර්මයයි මේ ධර්මයට වඳින්නේ කොහොමද? පේන්නත් නෑ ඇහෙන්නත් ඇහෙන බණ ඇහෙනවා නමුත් අර ඒ වඳිනකොට මේ ධර්මයේ අර චෛත්‍ය බෝධිය බෝධින් වහන්සේ ඒ වගේම පිළිම වහන්සේ ස්වාමින් වහන්සේලා වගේ නෙමෙයි අදෘශ්‍යමාන දෙයක්. ඇත්ත වශයෙන්ම ධර්මයේ අදෘශ්‍යමානයි. මේ අපේ ඇහැට දකින්න පුළුවන් දෙයක් නෙමෙයි ධර්මය. කනට බණ ඇහෙනවා නමුත් ඒ ඇහෙන බණ ධර්මයේ දකින්නේ ප්‍රඥාවෙන්. එතකොට ධර්ම රත්නයේ ගෞරව කරන්න නම් අපි ධර්මයේ දකින්න ඕන පිළිතුරු. මේ නුවණින් ප්‍රඥාවෙන් ධර්මයේ දකින්න ඕනේ. ඉතින් මෙතනදී බලනකොට බුදුරජාණන් වහන්සේගේ ගුරුතුමා ධර්මය එතකොට මේ ධර්මය ඉදිරියේ තබාගෙන ජීවත් වුණා. දැන් ධර්මයේ තිබුණේ නැතිනම් අපිට බුදු කෙනෙක් ලැබෙන්නේ නැහැ. බලන්න එතන තියෙන සම්බන්ධතාවය. සිද්ධාර්ථ ගෞතම තාපසතුමා අවුරුදු 2600කට පමණ ඉස්සර හිටියායි කියලා අපි දැනගන්න අපි මේ දන්නේවත් ඇති වෙන්න තිබුණා. ධර්මයේ තිබුණේ නැත්තම්. ඒ ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන් පසු සිද්ධාර්ථ ගෞතම තාපසතුමා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. අන්න බලන්න එතන ධර්මය. ඒ නිසා අපි ධර්මයට වඳිනවා, යදනවා, ගරු කරනවා. ඊළඟට මහා සංඝරත්නය මේ ධර්මය මෙච්චර කාලයක් අවුරුදු 2600ක්සේ පරම්පරා ගණනාවක් ආරක්ෂා කරගෙන ආවා. අද අපිට ඉතුරු වෙලා තිබෙනවා. ඉතින් මේ සංඝරත්නය වැඩ හිටියේ නැත්නම් වැඩ ඉන්නේ නැත්නම් ධර්මයක් අතුරු දහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා ඒ ධර්ම දිකට අරගෙන ආවේ මහා සංඝරත්නය අරගෙන යන්නේ. අන්න එතනත් ඒ සංඝරත්නයේ ඇති වැඩක් නෑ ධර්මයේ නැත්තම්. සංඝරත්නය කරන්නේ ධර්මය ආරක්ෂා කරගන්න. එතකොට බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නයේ පින්නතුණේ එකට සම්බන්ධ වී තිබෙන දෙයක්. වෙන් කරන්නට
පහසු දෙයක් නොවේ. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මයේ දකින්නේ නම් හේ මා දකි කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කළා. ඉතින් අපි බුදුරජාණන් වහන්සේ දකින්නවා කියන්නේ ධර්මයේ දැකීම. ඉතින් බුදු ගුණ හරියට තේරුම් ගත්තා නම් බුදු ගුණ නිතර අධ්‍යයනය කරන්න අපි පුරුදු වුණා නම් පින්නොත්නේ අපි ඉගෙන ගන්න මොනවද ධර්මය. ඒ ජීවිත අපි බොහොම බෞසුත වෙනවා බුදු ගුණ හොඳට ඉගෙන ගන්න. ඔය ඉදිපිසෝ ගාථාව කියවන්න හිතන්න කියලා කිව්වහම ඒක දිගට කරන්නේ නැතුව සමහර ඇත්තෝ ඉතින් ඒක අත්හැරලා දානවා. ඒක කරන්න පටන් ගත්තාම මොකද වෙන්නේ? අනේ බුදු ගුණ දැනගන්න ඕනේ. බුදු ගුණ අරහං කියන්නේ මක් නිසාද? සම්මා සම්බුද්ධෝ කියන ඒ වචනේ ඒ අදහස මොකක්ද? ඔය ආදි වශයෙන් ඒ නවරහදී බුදු ගුණ ඒවායි තේරුම් දැනගන්න ඕනේ කැමැති වෙනවා. ඒක පටන් ගන්න ඕනේ. එතනදී දැන් පින්නතුන විදර්ශනා භාවනා ආදී කරන අය මම කියන්නේ ඒවා අත්හරින්න එහෙම නෙමෙයි. මම කියන්නේ මේකේ තම පැත්තක් තියෙනවා කියලා. සමහර බුදු ගුණ වලින් විදර්ශනා වඩන අයත් ඇති. මේකේ තව පැත්තක් තියෙනවා පින්නතුනේ. දැන් ඔය බුදු ගුණ වඩන්නේ කිව්වහම ඉතිපිසෝ ගාථාව සීකරන මොකද වෙන්නේ? අපි දන්නවා මේවා බුදු ගුණ, බුදුරජාණන් වහන්සේගේ ගුණ. ඒ දැන ගැනීමම සම්මා දිට්ඨියයි. බුදු ගුණ සීකරනකොට ඒවා සම්මා කම්මන්ත, කල්ප සංකල්ප, යහපත් කල්පනා. ඒ ගැන කතා කරනකොට සම්මා වාචා. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරමින් වදිනකොට පුදනකොට බුද්ධ පූජා කරන සම්මා කම්මන්ත. බුදු ගුණ සිහිපත් කරමින් ගත කරන මොහොත පාසා සම්මා ආජීවය. ඒ සඳහා සිටේ ඇතිවෙන උත්සාහය සම්මා වායාම. කුසල් වැඩිම, කුසල් දුරු කිරීම වදී. අරහං සම්මා සම්බුද්ධෝ ආදී බුදු ගුණ සිහිපත් කරමින් වාසය කිරීම සම්මා සතිය. ඒ තුළින් ඇතිවන හිසේ තැන්පත්කම සම්මා සමාධිය. එතන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනවා. ලෝභය දුරු වෙන, ද්වේෂය අයින් වෙනවා, මෝහය අයින් වෙනවා, මාන්නය දුරු වෙනවා, ඊර්ෂ්‍යාව අයින් වෙනවා, ක්‍රෝධය පලි ගැනීම ආදී සිතුවිලි අයින් වෙනවා. බුදුරජාණන් වහන්සේ කරුණාවන්තයි, ඉවසන සුළුයි, මෛත්‍රී සහගතයි, ඕනෑම කෙනෙකුට සමාව දෙනවා. දේවදත්ත තෙරුන් වහන්සේ ආදී අයට අප්‍රමාණ කරුණාවක් දක්වා තිබෙනවා බුදුරජාණන්. අපේ සමහරු දෙවිය දේවදත්ත තෙරුන් වහන්සේට දොස් කියනවා. ඇයි මේ බුදුරජාණන් වහන්සේට හිරි අර කළයි කියලා. බුදුරජාණන් වහන්සේ කවදාවත් දේවදත්ත තෙරුන් වහන්සේට අකරුණාවෙන් මෛත්‍රියක් නැතුව කටයුතු කළේ නැහැ. ඉවසීමෙන් කරුණාවෙන් කටයුතු. ඉතින් ඔවැනි දේවල් කල්පනා කරනවා අපේ හිතේ වෛරය, ක්‍රෝධ, ඊර්ෂ්‍යා, පලිගැනීම ආදී නපුරු සිතුවිලි තියාගන්න ඉඩක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ මොහොතේදී මම කල්පනා කළා පින්තුනේ නවරහදී බුදු ගුණ සජ්ජායනා කළා. ඒක පින්නතුන්ලාට ප්‍රයෝජනයක් වෙන්න පුළුවන්. එම නිසා දැන් බුදු ගුණ බුද්ධෝපි බුද්ධස භණේය වන්නම් කප්පම් පිචේ අඤ්ඤම භාසමාන කීයේත කප්පෝ චිර දීඝ මන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස යනුවෙන් දේශනා කළා. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් උන්වහන්සේගේ ජීවිත කාලය තුළ ආවිෂ්කල්පය ජීවිත කාලයේ මුළුල්ලේ වෙන කිසිවක් දේශනා නොකොට බුදු ගුණ පමණක්ම දේශනා කරන්නේ නම් උන්වහන්සේගේ ජීවිත කාලය ගෙවී යන බුදු ගුණ අවසාන වෙන්නේ නැහැ. ඒ බුදු ගුණ බොහොම තියානෙම කරන්නට බැරි දෙයක්. සුළු මොහොතකින් අපිට හිතා ගන්නටවත් බැහැ. නමුත් මට ඉස්සර එක හාමුදුරුවන් වහන්සේ නමක් කියනවා මේ ඉතිවිසෝ ගාථාව ඒ ස්වභාවය මෙහෙමයි. උනාද කියනවා දැන් පොල් ගෙඩියක් මම තරුණ කාලේ පොල් ගෙඩියක් දාන් පින්නා තුන්ලා දාන්නවනේ මොදෙට පැවිච්ච පොල් ගෙඩියක් අරගෙන ඒක පොල් ගෙඩිය බිඳලා පොල් ගාලා වතුර දාන්න නැතුව අර පොල් ගෙඩියේ තියෙන කිරි ටික මිරිකලා ගන්නවා.
ඔකට කියන්නේ මිටි කිරි කියලානේ. ඉතින් ඒක තමයි පොල් ගෙඩියේ තියෙන හොඳම කොටස. තමයි ඊට පස්සේ වතුර එහෙමත් දාලා තව වැඩිපුර ගන්න පුළුවන්. නමුත් මුලින්ම ගන්න එක මිටි කිරි ටික. අර හාමුදුරුවනේ කියනවා ඉතිපිසෝ ගාථා මේ මිටි කිරි ටික වගේ කියනවා පින්නතුනේ. ඔය ඉතිපිසෝ ගාථාව තුළ අනන්ත බුදුගුණ එක් රැස් වී කැටි වී තිබෙනවා. ඉතින් ඔය ඉතිපිසෝ ගාථාව නිතර සිහිපත් කරනවා නම් එයින් ලැබෙන ආනිසංස අනන්තයි අප්‍රමාණයි කල්ප ගණන් යහපත සැපත සැනසීම ලබා දෙන. එම නිසා මේ ගැන අපි කවුරුත් බොහොම හොඳින් හිතන්න ඕන. මේ බුද්ධ ශාසනයෙන් පිහිට ලබන්නට නම් පින්වතුනි අවශ්‍ය මූලිකම දේ මේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවෙන් තමයි පටන් ගන්න පින්වතුනි. ශ්‍රද්ධාති ශ්‍රද්ධා බුදුරජාණන් වහන්සේගේ සර්වත්තා ඥානය පිළිගැනීමමයි ශ්‍රද්ධාව කියන්නේ. ඉතින් ඒ ශ්‍රද්ධාවෙන් කටයුතු කරනකොට තව තව ඉතින් ධර්මය ආදී දැනගෙන ඉතින් ලොකු විදිහට තවත් ධර්මඥාන ආදී ලබාගෙන බෞසුත කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් දැන් මේ මොහොතේදී බොහෝ දේවල් කියන්නට තිබුණත් මම කල්පනා කරනවා මේ නවාරාදී බුදුගුණ සජ්ජායනා කර ඉතින් බොහොම ශ්‍රද්ධාවෙන් භාවනාවක් වඩන හැටියට ආගෙන ඉන්න. එයින් ලැබෙන ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාට සියලු සැනසීම ලැබේවා. දෙවි දේවතාවෝත් මේ බුදු ගුණ අසා සතුටු වෙත්වා. ඒ අයගේ රැකවරණ ආරක්ෂා ආශිර්වාදයත් ඔබ අප සියලු දෙනාට සලසා දෙත්වා. ඉතින් එහෙම නම් සවන් දෙන්න. මුලින් මේ ගාථාවක් කියලා ඊට පස්සේ තමයි මේ කරන්නේ. කරුණාසීතල හදයන් පඤ්ඤා පඤ්ජෝත විහත මොහතමං සනරාමර ලෝක ගරුන් වන්දේ සුගතං ගති විමුත්තං. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුන්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ වාසනා සහිත සියලු කෙලෙසුන් කෙරෙන් දුරු හෙයින්ද රාගාදී කෙලෙස් සතුරන් නැසු බැවින්ද සංසාර චක්‍රයේ අවින්ද්‍යාදී කෙලෙස් අරසිඳලු බැවින්ද සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපන්ති පූජා සියල්ල පිළිගැනීමට සුදුසු බැවින්ද රහසින්වත් පවු නොකළ බැවින්ද අරහං නම් වනසේක. ආජඤ්ඤ පුරිස වූ බුදුරජාණන් වහන්ස උත්තම පුරිස වූ බුදුරජාණන් වහන්ස අසම පුරිස වූ බුදුරජාණන් වහන්ස
ශ්‍රේෂ්ඨ පුරිස වූ බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ විශිෂ්ඨඥානයෙන් දත යුතු සියලු සත්‍ය ධර්ම විශිෂ්ඨඥානයෙන් අවබෝධ කළ බැවින්ද පිරිසිඳ දත යුතු දුක්ඛ සත්‍යය පිරිසිඳ අවබෝධ කළ බැවින්ද ප්‍රහාණය කළ යුතු සමුදය සත්‍යය ප්‍රහාණය කළ බැවින්ද සාක්ෂාත් කළ යුතු නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කළ බැවින්ද භාවනා වශයෙන් වැඩිය යුතු මාර්ග සත්‍යය භාවනා වශයෙන් වැඩු බැවින්ද අතීත අනාගත වර්තමාන යන තුන් කාලයට අයිති වූ සංඛත වූද අසංඛත වූද ලෞකික වූද ලෝකෝත්තර වූද සියලු ධර්ම සර්ව ප්‍රකාරයෙන්ම තමන් වහන්සේ විසින් අවබෝධ කොට වදාළ බැවින්ද සංඛාර විකාර ලක්ඛණ ප්‍රඥප්ති නිර්වාණ යන පංචවිධ ඤෙය්‍ය මණ්ඩලය පරෝපදේශ රහිතව තමන් වහන්සේගේම නුවණින් සර්වම් ප්‍රකාරයෙන්ම අවබෝධ කළ බැවින්ද සම්මා සම්බුද්ධෝ නම් වනසේක ආජඤ්ඤ පුරිස වූ බුදුරජාණන් වහන්ස උත්තම පුරිස වූ බුදුරජාණන් වහන්ස අසම පුරිස වූ බුදුරජාණන් වහන්ස ශ්‍රේෂ්ඨ පුරිස වූ බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ හුම්බේ නිවාසානුස්සති ඥානය දිබ්බ චක්කු ඥානය ආසවක්ඛය ඥානය යන ත්‍රිවිද්‍යාවෙන් සමන්වාගත වූ බැවින්ද විදර්ශනා ඥානය මනෝමය ඉර්දි ඥානය ඉර්දිවිද ඥානය දිබ්බසෝත ඥානය පරචින්ත විජානන ඥානය උම්බේ නිවාසානුස්සති ඥානය දිබ්බ චක්ඛු ඥානය ආසවංකය ඥානය යන අච්ච විද්‍යාවෙන් සමන්වාගත වූ බැවින්ද විදර්ශනා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ඉන්ද්‍රිය සංවර සීලය භෝජනයි මාත්‍රඥතාවය ජාගරියානුයෝගය ශ්‍රද්ධාහිරි ඔත්තප්ප බහුශ්‍රුත භාවය සතිමත් පරාක්‍රම වීරිය සතිමත් බව ප්‍රඥාව ප්‍රථමත් ධ්‍යානය දෙති අධ්‍යානය තතියන් ධ්‍යානය චතුර්ථ ධ්‍යානය යන පසලොස් ශරණ ධර්මයන්ගෙන් සමන්වාගත වූ බැවින්ද විජ්ජා චරණ සම්පන්නෝ නම් වනසේක ආජඤ්ඤ පුරිස වූ බුදුරජාණන් වහන්ස උත්තම පුරිස වූ බුදුරජාණන් වහන්ස අසම පුරිස වූ බුදුරජාණන් වහන්ස ශ්‍රේෂ්ඨ පුරිස වූ බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේට මම නමස්කාර කරමි.
ಮಾಗೆ ನಮಸ್ಕಾರಯವೇವಾ. ಸಾಧು ಸಾಧು ಸಾಧು. ಮಾಗೆ ಸ್ವಾಮೀವು ಭಾಗ್ಯವತುನ್ವಾನ್ಸೆ ದೀಪಂಕರ ಪಾದಮೂಲಯೇ ಪಠನ್ ಬೋಧಿ ಮಂಡಲಯ ದಾಕ್ವಾ ಅತೀತ ಬುಧುವರಯನ್ವಹನ್ಸೇಲ ಅನ್ವಯಮಿನ್ ಶಾಶ್ವತ ದೃಷ್ಟಿಯ ಉಚ್ಛೇದ ದೃಷ್ಟಿಯ ಕಾಮಸುಖಲ್ಲಿಕಾನುಯೋಗಯ ಅತ್ತಕಿಲ ಮತಾನುಯೋಗಯನ ಅಂತಯನ್ ಹೆರದಮಾ ಮಧ್ಯಮ ಪ್ರತಿಪದಾವ ಅನುಗಮನಯ ಕರಮಿನ್ ಕಾರ್ಯ ಅಷ್ಟಾಂಗಿಕ ಮಾರ್ಗಯೋಸ್ಸೆ ಶಾಂತ ಗಮನಿನ್ ಸುಂದರವು ನಿರ್ವಾಣ ಸುವಯ ದಕ್ವಾಗ್ ಗಮನ್ ಕೊಟ ವದಾಲ ಬೆವಿಂದ ಸತರ ಮಗನನಿನ್ ನಸು ಕೆಲಸುನ್ ನವತ ನೂಪದವಮಿನ್ ಗಮನ್ ಗತ್ ಬೆವಿಂದ ದುಟು ದುಟುವನ್ ಸಿತ್ ನಿವಾಸನ ಸಾಲನ ಸಂಸುನ್ ಪವತ್ಮೆನ್ ಶಾಂತ ಗಮನಿನ್ ಯುಕ್ತವು ಬೆವಿಂದ ನಿರಂತರಯೇನ್ ಸಮಕಲ್ಲಿ ಸಿಯಲು ಸತ್ವಯಾನ್ಗೆ ಶನಸೀಮ ಪಿನಿಸ ಪಾವತಿನ ಯಹ ಪದ್ಮೂದ ನಿವರದಿವೂದ ಪಿರಿಸಿದುವೂದ ಕಾರುಣಿಕವೂದ ವಚನಮ ದೇಶನಾ ಕಲ ಬೆವಿಂದ ದತಿಸ್ಮಾ ಪುರುಷ ಲಕ್ಷಣ ಅಸುವಂ ಅನುವ್ಯಂಜನ ಲಕ್ಷಣ ಅಚ್ಯುತ್ತರ ಸತಮಂಗಲ ಲಕ್ಷಣ ಕೇತುಮಾಲಾ ವ್ಯಾಮ ಪ್ರಭಾ ಸನ್ವರ್ಣ ಘನ ಬುದ್ಧ ರಶ್ಮಿ ಮಾಲಾಯನ ಅನುಪಮೇಯವು ಅಚಿಂತೇಯವು ವಿಚಿತ್ರವು ಶೋಭನ ರೂಪಕಾಯ ಸಂಪತ್ತಿಯ ಕಿನ್ ಸಮನ್ವಾಗತವು ಬೆವಿಂದ ಮಹಾನಿರ್ಮಲ ಸುವಂದ ವಿಹಿದೆನ ಬುಧು ಸಿರಿಮುವಿನ್ ಅಷ್ಟಾಂಗ ಸಮನ್ನಾಗತ ಬ್ರಹ್ಮಸ್ವರಯೇನ್ ಆದಿ ಕಲ್ಯಾಣವು ಮಧ್ಯೆ ಕಲ್ಯಾಣವು ಪರ್ಯೋಷಾನ ಕಲ್ಯಾಣವು ಸಾತ್ಕವು ಸಂವ್ಯಂಜನವು ಕೇವಲ ಪರಿಪೂರ್ಣವು ಸುಪರಿಶುದ್ಧವು ಸ್ವಾಖಾತವು ಶ್ರೀ ಸದ್ಧರ್ಮರತ್ನಯ ಬೋಧಿನಾಗೇ ಹಿತಸುವಪಿ ನಿಸ್ಸ ಮಹಾಕರುಣಾವಿನ್ ತ್ರಿವಿಧ ಸಂಪತ್ ಸಲಸಾದಿಮಿನ್ ಸಾರ್ಥಕವ ದೇಶನಾಕುಟವದಾಲ ಬೆವಿಂದ ಸುಗತೋ ನಂವನಸೇಖ ನಮೋ ತೇ ಪುರಿಸಾಜಾಂಜ ನಮೋ ತೇ ಪುರಿಸುತ್ತಮ ನಮೋ ತೇ ಪುರಿಸಾತುಲ್ಯ ನಮೋ ತೇ ಪುರಿಸಾಸಭ ಮಾಗೇ ಸ್ವಾಮೀಯು ಭಾಗ್ಯವತುನ್ವಾನ್ಸೆ ಸತ್ಮಲೋಕ ಸಂಕಾರಲೋಕ ಅವಕಾಶಲೋಕ ಕಾಮಲೋಕ ರೂಪಲೋಕ ಅರೂಪಲೋಕ ಏಕಓಂಕಾರಲೋಕ ಚತುವೋಕಾರಲೋಕ ಪಂಚವೋಕಾರಲೋಕ ಸಂಜ್ಞಾಲೋಕ ಅಸಂಜ್ಞಾಲೋಕ ನೇವ ಸಂಜ್ಞಾನಾಸಂಜ್ಞಾಲೋಕ ರೂಪೋಪಾದಾನಕ್ಖಂದ ವೇದನೋಪಾದಾನಕ್ಖಂದ ಸಂಜ್ಞೋಪಾದಾನಕ್ಖಂದ ಸಂಕಾರೋಪಾದಾನಕ್ಖಂದ ವಿಜ್ಞಾನೋಪಾದಾನಕ್ಖಂದಯನ ಪಂಚ ಉಪಾದಾನಸ್ಕಂದಲೋಕ ಚಕ್ಕಾಯತನ ರೂಪಾಯತನ ಶ್ರೋತಾಯತನ ಛಂದಾಯತನ ಘನಾಯತನ ಗಂಧಾಯತನ ಜಿಹ್ವಾಯತನ ರಸಾಯತನ ಕಾಯಾಯತನ ಪೊಟ್ಟಂಬಾಯತನ ಮನಾಯತನ ಧಮ್ಮಾಯತನಯನ ದ್ವಾದಶ ಆಯತನ ಲೋಕ ಅಠಾರಸ ಧಾತುಲೋಕ ದ್ವಾವಿಂಶತಿ ಇಂದ್ರಿಯಲೋಕ ಲೋಕಸ್ವಭಾವಯ ಲೋಕಸಮುದಯ ಲೋಕನಿರೋಧಯ ಲೋಕನಿರೋಧ ಉಪಾಯನಾದಿ ವಶೇನ್
සියලු ලෝක සර්වප්‍රකාර යෙන්ම තමන් වහන්සේ විසින් දැන වදාළ බැවින් ලෝක විදූ නම් වනසේක. ආජඤ්ඤ පුරිස වූ බුදුරජාණන් වහන්ස, උත්තම පුරිස වූ බුදුරජාණන් වහන්ස, අසම පුරිස වූ බුදුරජාණන් වහන්ස, ශ්‍රේෂ්ඨ පුරිස වූ බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාතු සාතු සාතු. මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් සියලු සත්වයනට උත්තරීතර වූ බැවින්ද, අසම වූ අසම සම වූ, අපපටිම වූ අපපටි සම වූ, අපපටි භාග වූ අපපටි බල වූ, අපපටි පුද්ගල වූ, අනූපමේය වූ, අචින්තේය වූ, රූපකාය සම්පත්තියෙන් හා ධර්මකාය සම්පත්තියෙන් සියලු සත්වයනට ශ්‍රේෂ්ඨ වූ බැවින්ද, උත්තරී මනුස්ස ධර්ම භජනය කිරීමේ සියල්ලනට අග්‍ර වූ බැවින්ද, බෝධිපාක්ෂික ධර්ම දේශනාවෙහි සියල්ලනට ශ්‍රේෂ්ඨ වූ බැවින්ද, බුදු කෙනෙකුන් වහන්සේ විසින් පමණක්ම දමනය කළ හැකි වූ බ්‍රහ්ම දිව්‍ය මනුෂ්‍ය නාග සුපන්න යක්ෂ රාක්ෂස සිද්ධ විද්‍යාධර තිරස්චීන ආදී අදාන්ත දුරදාන්ත සත්වයන් මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් අප්‍රමාණ මෛත්‍රී ගුණ බලයෙන් දමනය කොට වදාළ බැවින්ද, අනුත්තරෝ පුරිස ධම්ම සාරති නම් වනසේක. ආජඤ්ඤ පුරිස වූ බුදුරජාණන් වහන්ස, උත්තම පුරිස වූ බුදුරජාණන් වහන්ස, අසම පුරිස වූ බුදුරජාණන් වහන්ස, ශ්‍රේෂ්ඨ පුරිස වූ බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේට මම මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ, දෙවි මිනිසුන්ගේ මෙලොව සැනසීම පිණිස ඉහලෝකාර්ථ වශයෙන් අරලොව සැපවත් භාවය පිණිස සාම්ප්‍රදායිකාර්ථ වශයෙන් නිර්වාණ අවබෝධය පිණිස නිර්වාණ පරමාර්ථ වශයෙන් අනුශාසනා කළ බැවින්ද, ජාතිකාන්තාරය ජරාකාන්තාරය ව්‍යාධිකාන්තාරය මරණකාන්තාරය ශෝකකාන්තාරය පරිදේවකාන්තාරය දුක්ඛ දෝමනස්ස උපායාස යන අනේක දුක්ඛයෙන් ගහන වූ සංසාර කාන්තාරයෙන් සත්වයන් එතෙර කරවා, අභය වූ ෂේම වූ උතුම් වූ නිර්වාණ සුවයට පමුණුවා වදාළ බැවින්ද, සත්තා දේව මනුස්සානං නම් වනසේක. ආජඤ්ඤ පුරිස වූ බුදුරජාණන් වහන්ස, උත්තම පුරිස වූ බුදුරජාණන් වහන්ස, අසම පුරිස වූ බුදුරජාණන් වහන්ස, ශ්‍රේෂ්ඨ පුරිස වූ බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු.
मागे स्वामी वो भाग्यवतुन वांसे दत्तयुतु सियलु सत्य धर्म सर्वप्रकारयन्म පමන් වහන්සේ විසින් අවබෝධ කොට වදාළ බැවින්ද උදෑසන හිරු එළියෙන් පිබිදෙන පියුමක්සේ ප්‍රඥා ආලෝකයෙන් සත්‍ය අවබෝධ කරමින් ප්‍රබුද්ධ වූ බැවින්ද ඒකාන්තයෙන් වීතරාගී වූ බැවින්ද ඒකාන්තයෙන් වීතදෝෂී වූ බැවින්ද ඒකාන්තයෙන් වීතමෝහි වූ බැවින්ද කෙලෙස් නින්දෙන් අවදිවී අබුද්ධිය ප්‍රහාණය කොට ප්‍රබුද්ධ වූ බැවින්ද දුක්ඛය සමුදය නිරෝධය මාර්ගය යන චතුරාර්ය සත්‍ය ධර්ම තමන් වහන්සේ විසින් අලමුවෙන් අවබෝධ කොට වදාරා අනතුරුව අනේක සියදහස් ලක්ෂ කෝටි අසංකේය ගණන් සත්වයනට මහා කරුණාවෙන් අවබෝධ කරවා වදාළ බැවින්ද බුද්ධෝ නම්වනසේක ආජඤ්ඤ පුරිස වූ බුදුරජාණන් වහන්ස උත්තම පුරිස වූ බුදුරජාණන් වහන්ස අසම පුරිස වූ බුදුරජාණන් වහන්ස ශ්‍රේෂ්ඨ පුරිස වූ බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු 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 මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ යස භාග්‍ය ඓශ්වර්ය භාග්‍ය කාම භාග්‍ය පුණ්‍ය භාග්‍යය ධර්ම භාග්‍යය ප්‍රයත්න භාග්‍ය යන භාග්‍ය ධර්මයන්ගෙන් සමන්වාගත වූ බැවින්ද සපාර්ව්‍යාප්තික නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිච්ච සමුප්පාද සත්‍ය යනාදී වශයෙන් අනේකාකාරයෙන් බෙදා දක්වමින් දේශනා කොට වදාළ බැවින්ද රාගය බිඳ දැමූ බැවින්ද ද්වේෂය බිඳ දැමූ බැවින්ද මෝහය බිඳ දැමූ බැවින්ද මානය බිඳ දැමූ බැවින්ද දිට්ඨිය බිඳ දැමූ බැවින්ද සියලු කෙලෙසුන් නැවත නූපදිනා පරිදි මුලින් උපුටා දැමූ බැවින්ද එකසිය අට ආකාර වූ තණ්හාව වමාරා භවගමන නවතා දැමූ බැවින්ද උත්තරී මනුස්ස ධර්ම භාජනය කළ බැවින්ද ජයසිරි මහ බෝමැඩ මුලදී ක්ලේශමාර ස්කන්ධමාර අභිසංකාරමාර දේවපුත්තමාර මච්චුමාර යන පංචමාරයන් ජයගෙන සර්වඥතා ඥාන ප්‍රතිලාභයෙන් ලෝතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පැමිණ වදාළ බැවින්ද භගවානම් වනසේක ආජඤ්ඤ පුරිස වූ බුදුරජාණන් වහන්ස උත්තම පුරිස වූ බුදුරජාණන් වහන්ස අසම පුරිස වූ බුදුරජාණන් වහන්ස ශ්‍රේෂ්ඨ පුරිස වූ බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වංජේන හෝතු තේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං
एतेन सञ्च वञ्जेन होतु ते जयमङ्गलम्। नत्ति मे शरणं अन्यं सङ्गो मे शरणं वरम्। एतेन सञ्च वञ्जेन होतु ते जयमङ्गलम्। සාදු සාදු සා. ඉතින් දැන් ඔය බුදුගුණ කෙටියෙන් ඔය සජ්ජායනා කළේ. ඉතින් ඔය බුදුගුණ වල අර්ථ බොහොම ගැඹුරුයි. බුදුගුණ බොහොම ගැඹුරුයි. ඉතින් ඒ ගැඹුරු බුදුගුණ ඉතින් පින්නතුල්ලා ඉගෙන ගන්න ඕන. ඔය බුදුගුණ විස්තර කළා තියෙනවා විසුද්ධි මාර්ගය. සිංහල විසුද්ධි මාර්ගයක් තියෙනවනේ. එහි විස්තර කළා තිබෙනවා. ඊළඟට රේරුකාරී චන්දිමල මහා ස්වාමීන් වහන්සේ සූවිසි මහාගුණය කියල පොතක් කියලා තියෙන. ඒ පොතේ බුදුගුණ දාම්ගුණ සමගුණ විස්තර කරමු. එතිව බුදුගුණ තේරුම් ගන්න. ඉතින් බෝම ධර්ම කරුණු දැනගන්නට ලැබෙන. ඉතින් මම දන්නවා පාලි වචන මේ ඇත්තන්ට තේරෙන්නේ නැතුව ඇති. නමුත් දේවා ඇහෙනවා දැන් මේ බැටි බැස්. ඉතින් දැන් ඔය විදිහට පුරුදු කරගන්න. ඉතින් එහෙමනම් දැන් කාලය ගෙවී ගියා. මීට වඩා අධිකට කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ධර්ම දේශනා කරන්නට පින්වත් සෑම දෙනාට අනන්ත ගුණ නිධාන බුද්ධ ධම්ම සංඝයන තුනුරුවන්ගේ සරණ පිහිට ආශිර්වාදය ලැබේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ සම්පත් ඇති වේවා. දුක්කරදර පීඩා අසනේප අපල උපාද්‍රව ආදිය හිරුදුටු අඳුරක්ෂයෙන් ප්‍රහාණය වේවා. බුදුගුණයෙන් මේ පින්නතුන්ලාගේ සිත් සතන් නිවේවා, සැනසේවා, පිරේවා, ඉතිරේවා, සියලු සැනසීම උදාවේවා. මේ ජීවිතයේ සියලු සැනසීමත් මතු සංසාරයේ සැපවත් භාවයත් නිවන් දකිනාතුරුම බුද්ධ කියන වචන ඇහෙනකොට මුළු ජීවිතයේම ගත සිතා සිත පිනායන තරමට බුදුරජාණන් වහන්සේගේ ගුණ පින්නතුන්ලාගේ හදවත් තුළ නිවන් දකිනාතුරුම රැඳී පවත්වා. ඒ උතුම් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ නිවන් මඟ ගමන් කොට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන ශාන්ත අමාමා නිවනින් සැනසීම පිණිසත් මේ පින් ඒ කාන්තයෙන්ම හේතු උපනිශ්‍රය වේවායි ප්‍රාර්ථනා කරගන්න. සම්බුද්ධ ශාසන ආරක්ෂක, ආත්මාරක්ෂක, ස්ථානාධිපතිත ලෝකපාලක ආදී කොට ඇති සියලු දෙවියෝත් මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. උතුම් සම්මා සම්බුද්ධ ශාසනයත් පින්වත් සෑම දෙනාමත් පින්වත් සෑම දෙනාගේ දූ දරු ආදී හිතමිතුරු සියලු දෙනාවත් ආරක්ෂා කරත්වා. සියලු ලෝකවාසී සත්වයන්ටත් මේ බුදුගුණ බලයෙන්, දහම් ගුණ සඟගුණ බලයෙන් සියලු සැනසීම ලැබේවා. දෙවියන් සහිත සමස්ත ලෝකවාසී සියලු සත්වයෝත් සසර දුකින් මිදී නිවනින් සැනසෙත්වා. නැවතත් මේ බුදුගුණ ප්‍රතිසංවිත ධර්ම දේශනාවට සවන් දීමේ ආනිසංස බලයෙන් මේ පින්වතුන්ලාට ඒ කාන්තේම සියලු සසර දුකින් මිදී ලබන අමාමා නිවනින් සැනසීම ලැබේවා.